ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල කන්දකඩු කොරෝනා පොකුරින් රෝගීන් 532ක් ආසාදිතින් හඳුනාගත් ප්‍රදේශ රැසක PCR පරීක්ෂණ සොය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා යයි कोरोना පිළිබඳ असत्य प्रचार වලට රැවටෙන්නේ නැපා පොලිසිය ජනතාවට දැනුම් දෙයි සෞඛ්‍යංශ සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණවත් නැහැ රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි තැපේ ඡන්ද සලකුණු කිරීම අද තෙවැනි දිනටත් මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැතිවරණ කොමිසමට ඡන්දයේ උණුසුම මාර්තු අප්‍රේල් සහ මැයි මාස සඳහා පෙබරවාරි අය කළ විදුලි බිලම අය කර ගන්නා බව ඇමති අමරවීර කියයි. COVID-19 වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත. කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් COVID-19 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් 532 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. එමෙන්ම ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශ රැසක පුද්ගලයන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ අතර මෙරටින් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 2665ක් දක්වා ඉහළ කුස් ඇති අතර සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 2000 ඉක්මවා ගොස් තිබෙනවා. COVID-19 ආසාදිතේ 19 දිනක ඊයේ දිනේදී හඳුනා ගැනුණා. ඒ අතර ඕමානයේ සිට පැමිණි පුත්කලින් 4 දිනක, එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි පුත්කලින් 2 දිනක, කටුකැලියාව සහ නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුත්කලින් 5 දිනක, සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුත්කලින් 4 දිනක, කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුත්කලින්ගේ ආශ්‍රිතයින් වූ කොණ්ඩසාලේ ප්‍රදේශයේ පුත්කලින් 2 දිනක මෙන්ම රාජංගනේ සහ ලංකාපුර යන ප්‍රදේශවලින් පුත්කලින් 2 දිනකද හඳුනා ගැනුණා. කොරෝනා වෛරසය ආසාදිත තවත් පුත්කලින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දින රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදිනී වී මෙරට සුවය ලැබූ පුත්කලින්ගේ සංඛ්‍යාව අද දින 2000 සීමාව ඉක්මවනු ලැබුවා. COVID-19 වෛරස ආසාදිත පුත්කලින් වර්තා වීමත් සමග ඊයේ දිනේ රාජංගනී ප්‍රදේශයෙන් PCR පරීක්ෂණ 300ක් පමණ සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේ PCR පරීක්ෂණ තවදුරටත් රාජාංගනේ 300කට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. දැන් පල්ලේ කැලේ ඊයේ කරුණ ලැබුවා. ඊට අමතරව තන්තිරිමලිය සහ රන්ටැඹිත් මේ අය සිටිනවා. මේ අය අද කිරීමට නියමිතව පවතිනවා. කොළඹ නගරයේ ඊයේත් PCR පරීක්ෂණ කෙරුණා. ඒ වගේ තවත් බොහෝ ස්ථානවල PCR පරීක්ෂණ කරනු ලබනවා. ගම්පහ නගරය කේන්ද්‍ර කරගනිමින්ද අද PCR පරීක්ෂණ කටයුතු සිදු වුණා. අද දහවල් වන විට රාජාංගනී ප්‍රදේශයෙන් COVID-19 වෛරස ආසාදිත පුත්කලින් 17 දෙනෙකු හඳුනාගෙන තිබුණා. රාජාංගනී ප්‍රදේශයේ ලොක්ඩවුන් තත්ත්වයක තියෙනවා. එහි 12000ක් පමණ ජනකායක් සිටිනවා. ට්‍රැක් 1 3 5 කියන ප්‍රදේශ අදාළ වෙනවා. මෙහිදී මේ ප්‍රදේශයෙන් ඉවත් වීමට හෝ පිටතට යෑමට හෝ ඇතුළට ඒමට හැකියාවක් නැහැ. නමුත් මේ අය සඳහා අවශ්‍ය කරන ආහාර පාන බෙදා දීමත් ඒ ප්‍රාදේශයේ සිද්ධ වෙන අතර ඉල්ලීමක් තිබෙනවා. ආහාර පාන තියෙන ස්ථාන විවෘත කරන ලෙස මෙය ඇත්ත වශයෙන්ම ඉතා සැලකිලිමත්ව යම් ප්‍රමාණයක් විවෘත කිරීමේ කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අද අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුරාධපුර සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පීචා මහත්තයතුමා නම් තව කොනක කීප දෙනෙක් ඉන්නවා අත්‍යවශ්‍යයි ඒකත් පිට ආවා. ඉතින් ඒකාබද්ධව ගියාම ඒ වැඩේ කම්ප්ලයින්ට් එක අඩු වෙනවා. රාජංගනී ප්‍රදේශයේ ජනතාව සඳහා ආහාර පාන සැපීම මෙන්ම පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. මේ අතර අද දහවල් වන විට කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 532ක්. මේ 532 දෙනාගෙන් 444 දෙනෙකුම එහි ප්‍රතිකාර ලබන පුනරුත්ථාපනය වෙන රැඳවියන් 64 දෙනෙකු උපදේශකයන් සහ කාර්ය මණ්ඩලවල අයලුත් මේ ආකාරයෙන් ආසාදෙන් ලක් වෙලා තිබෙනවා. තවත් 24 දෙනෙකු ඔවුන්ගේ පවුල් හා සම්බන්ධ වෙච්ච
රාජාංගනය ඇතුළුව ආසාදෙන් ලක් කරලා තිබෙනවා. කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තුල සියලුම අයවලුන් සහ එහා සම්බන්ධ වෙච්ච අයවලුන්ගේ PCR පරීක්ෂණ කරලා අවසන්. කාර්ය මණ්ඩලවල පෞල්වල සමාජිකයන්ගේ PCR පරීක්ෂණ වාර්තා ඊයේ දින සිට පටන් නිකුත් කිරීමට කටයුතු කරන ලැබුවා. තාම දෙවෙනි රැල්ලක් නෙමේවත් දෙවෙනි රැල්ලක්ද කියන එක කීමට අපහසුයි. මොන රැල්ලක් එන්නත් එන්න ඕනේ සමාජය තුලින් රටේ ඉන්න ජනතාව තමුන් ආසාදිතයේ නොවන ආකාරයෙන් වග බලා ගන්න ක්‍රමවේදයන් සියල්ලක්ම පැහැදිලි කරලා තියෙනවා සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ අනුව ක්‍රියා කරන්න කියලා අපි හිතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. ඊයේ දිනේදී COVID-19 ආසාදිතයෙකු කලවාන නගරයේ තුලින් හඳුනා ගැනීමත් සමග කලවාන නගරයට අද ජනතාව පැමිණීම වෙනදාට වඩා අවම මට්ටමක පැවති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. කලවාන බල ප්‍රදේශයේ තුල COVID-19 නම කොරෝනා වෛරස් ආසාදනයේ වූ මුද්දලයට වාර්තා විය තිබෙනින් ඔබගේ ඔබගේ පවුලේ අයගේ ආරක්ෂා පිළිබඳ සැලකිලිමත් වන්න. පසුගියදා කැකිරාව කිතුල්හිටියව ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත් පුත්කලයා සුරුකල සීගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ ඔහුගේ ඥාතියෙකු වන පොලිස් සැරෙන්වරියකු ස්වයන් නිරෝධහනට යොමු කර තිබෙනවා. මේ හේතුවෙන් සීගිරිය පොලිසියේ මහජන සම්බන්ධතා කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර එම භූමියම ස්ථාපිත කර ඇති දඹුල්ල මුලස්ථාන පොලිසිය නිලධාරීන් කණ්ඩායමකින් යුත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම මහජන සම්බන්ධතා කටයුතු මෙවන විට සිදු කරමින් පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මෙම පොලිස් නිලධාරියාට කොරෝනා රෝගී ආසාදිනී වී ඇද්දයි පරීක්ෂණ සිදු කරමින් පවතින බව අපකල විමසීමකදී සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත කුමාර මහතා සඳහන් කළා. මේ අතර COVID-19 වෛරසය යලි හිස එසවීමේ පසුබිමක මුඛාවරණ පැළඳීම සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ශ්‍රී ලංකා පොලිසිය නගර කිහිපයක ආරම්භ කර තිබෙනවා. මාසයක් කරන් කවර දාන දේවල් නැහැ මාසික දාගෙන යනවා හරිද පැතිරෙන්නේ වලක ගන්න ඕ එහෙම නැහැ නෝ ඔයාලා කම් කොම් කරලා දාගන්න දාගන්න මෙලා දන්නවනේ තුන් දත් තත්තේ එහෙනම් කරුණාකර මාක්ස් එක දාගන්න තුන් මේ නීතියත් අදයි ඔව් නීතියත් අදයි අනිත් එක මේක බලක ගන්න ක්‍රමයක් ඈ ඔතුමා කනට ආදරයක් එහෙම නැද්ද මේ මොකද මේ මාක්ස් එක තාක්කුවේ දාගන්න නෙමෙයි ඔක දාගන්න දින ඔක දාගන්න යන්න ඕනේ මේ අතර රටේ පවතින වත්මන් කොරෝනා වෛරස තත්ත්වයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා අද මෙලෙස අදහස් පළ කළා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ රැල්ල බවට මේ වෙනකොට දිස්ත්‍රික්ක 16ක් මේ ආසාදන තත්ත්වයට ලක් වෙලා තියෙනවා. ඒ අනුව ඊයේ දිනේට ලංකාව පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයේ 2800ක පමණ පිරිසක් නිරෝධායනයට ලක් වෙමින් සිටිනවා. සෞඛ්‍ය අංශය මගින් මෙතෙක් සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අපිට පළාත් විදියට ගත්තාම උතුරු පළාත ඇරුණාම අනිත් හැම පළාතටම අඩු වැඩි වශයෙන් මේ වෙනකොට රෝගීන් වාර්තා වෙමින් තියෙනවා ඒ වගේම ස්පර්ශකයන් වාර්තා වෙමින් තියෙනවා. ඒතොර එක එක පළාත්වල හැබැයි අවදානම වෙනස්. ඒ නිසා තමයි දැන් මේ වෙනකොට ලොකුම අපිට අවදානම තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වුණා. මේක තමයි අර අපි කිව්වේ සෞඛ්‍යාංශවලට වහන්න පුළුවන් කුඩාම එකකේ වහන්න. එතකොට ඒකේ තියෙන බලපෑම අඩුයි. දැන් උදාහරණේ රාජාංගනේ මේකේ බලපෑම ලක් වෙලා තියෙන්නේ පහේ කණුව කියන ගමයි යාය පහ කියන එකයි ට්‍රැක් 3 කියන එකයි නං ඒ තැන් දෙක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට ඒ හරහා මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයටම මේ රෝගේ ව්‍යාප්ත වෙන එක වළක්වන්න පුළුවන්. එතකොට දැන් ඒ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අනිත් ප්‍රදේශවලත් ෂණිකව ඒ ක්‍රියාමාර්ග වලට ගියොත් එහෙම රටටම මේකේ බලපෑම එන එක අපිට වළක්ව ගන්න පුළුවන් වෙයි. අපි කිව්වා PCR ප්‍රමාණය වැඩි කරන්න කියලා. වසංගත රෝග විද්‍යාංශත් අපි කිව්වට පස්සේ වාර්තාවක් දුන්න සෞඛ්‍ය අමාත්‍යතුමියට මාසෙට අඩුම ගානේ 68,000 කරන්න ඕනේ. දැන් කීයක් කරලා තියෙනවද? ඒකට පැහැදිලි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා. මේක අකාර්යක්ෂමතාවය
ඇතද නැත්නම් නොදනුවත්කමද මොකද්ද මේ සිද්ධ වෙන්නේ PCR පරීක්ෂණ 28496ක් කළ ඇතද මිලියන 22ක් ජනගහනයේ ඉන්න රටේ 28000ක්ගේ පරීක්ෂා කරයි කියලා කියන ලැජ්ජාවක් නැද්ද මේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අඩුම ගානේ ජනගහනයෙන් 0.0001ක්වත් කවර කරලා තියනවද නැහැ ඒ නිසා මේක ඉතාම බරපතල තත්වයක් ඒ නිසා අපි විශ්වාස කරනවා දැන්වත් අඩුම ගානේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තියෙන අඩුපාඩු ටික හදාගෙන ක්‍රියාත්මක වෙයි කියලා මේක ගොඩනැගිල්ලක් නම් ගොඩනැගිල්ල පිහිටලා තියෙන කුළුණු තුන මත නම් කුළුණු තුන දේශපාලන අධිකාරිය සෞඛ්‍ය ආරක්ෂක අංශ සහ සමාජය නම් ජනතාව නම් එක කුළුණක් හරි කඩන් වැටුණොත් ගොඩනැගිල්ල සමබරතාව සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එනවා පාර්ශ්වයන්ට පමණ ඒ නිසා අපි තා පැහැදිලි කරලා කියනවා රජයේ පාර්ශ්වයේ එමන් නැත්තම් සෞඛ්‍ය අමාත්‍යාංශය රටේ ජනතාවට නිශ්චිත නිවැරදි තොරතුරු ලබා දෙන්න වළක්වා ගන්න ඒ වැදගත් වෙනවා සෞඛ්‍ය අංශයට අපිට මේ රටේ කොරෝනා දෙවැනි රැල්ලක් කොහොමද ඇතිලා තියෙන තත්ත්වය වළක්වා ගන්න අපි පරීක්ෂණ වැඩි කරන්නයි කියනකොට මේ රටේ මහා විද්‍යාඥයෝ බිහි වෙලා ඒ නිසා තව විශේෂඥයෝ ටිකක් කියනවා රට දැඩි අනතුරක කියලා මේක අනතුරක කියන එක අපි රෝගින් නැති කාලෙත් කිව්වා දැන් මේ විශේෂඥයෝ බිහි වෙලා තියෙනවා Taman ඉන්න බව කියන ඒ නිසා අපි කියනවා සමහර මේ විශේෂඥ කියලා විශේෂඥ සංගම් කියලා නම දාගත්ත පල්ලියට ඒවා නමෙන් විශේෂඥ සංගම් වුණා මිසක් ඒ සංගමය තුළ ඉන්න විශේෂඥයෝ ගන්න කියන්නේ කියලා වළක්ව ගන්න කොරෝනා වෛරසය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන අසත්‍ය ප්‍රචාර වලට නොරවටන ලෙස නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතා පවසනවා යදපස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ කොවිඩ් වසංගතය සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි එවැගේම WhatsApp Twitter වැනි සමාජ මාධ්‍ය ජාලා මගින් දීෂණයක් බීතියක් මේ සම්බන්ධයෙන් ඇති කර තිබෙනවා දැන් මේ පොකුරු අතර විශාලතම පොකුර වුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පොකුර එය 950 දිනකින් විතර සමන්විත වුණා මේ විශාලම පොකුර මර්ධනය කරන්න සෞඛ්‍ය බලධාරීන්ට එවැගේම විශේෂයෙන්ම මේ සඳහා මැදිහත් වී ක්‍රියා කරපු අනිත් අයට හැකියාවක් ලැබුණා දැන් ඊළඟට ඇති වෙච්ච මේ 32 වෙනි පොකුර හැටියට අපි සලකන්නේ මේ කන්ද කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඇතිවෙච්ච පොකුර. දැන් මේ පොකුර පිළිබඳව මේවන විට විවිධ කටකතා එවැගේම දූෂමාන ආරංචි ජනතාව අතර අසතුට එවැගේම කලබලයන් ඇති කරන ආකාරයේ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙලා තියෙනවා. මේ මධ්‍යස්ථානය තුලින් ඇරුණුකොට පිටතින් ඇත්තටම මේ පොකුරට අදාළව පුද්ගලයින් ආසාදිතින් 20ක් පමණයි හම්බෙලා තියෙන්නේ. අනිත් අය ඔක්කොම මේ මධ්‍යස්ථානයේ ඉන්න රැඳවියෝ 444 දෙනෙක් ඉන්න ඒ වගේම එහි 320කට අදාළ කාර්ය මණ්ඩලයෙන් බිහි වෙච්ච 63 දෙනෙක් ඉන්නවා ඊට අමතරව තමයි මේ 20ක් විතර පිටින් ඇති වෙලා තියෙන්නේ මේ 20 වෙනුත් 16 දෙනෙක්ම රාජාංගන ප්‍රදේශයේ එහි සේවය කරපු පුද්ගලයෙක්ගේ පවුලේ ආශ්‍රිතව ඇති වෙලා තියෙන්නේ එතකොට ඊට අමතරව පිටින් ඇති වෙලා තියෙන්නේ 4 දෙනයි දැන් අද දිනේදී එක්තරා දිනපතා පුවත්පතක පළ වෙලා තියෙනවා කන්දකාඩු කොවිඩ් පොකුරේ ඊයේ වැඩිම පිරිස මහනුවරින් 661 දෙනෙක් නිරෝධායනයට කියන මේ මහනුවර ප්‍රදේශයෙන් මෙවැනි කටයුත්තක් සිදු වෙලා නැහැ. ඒ පුවත්පත්තර දැනුම් දීමක් කරා එක નિවැරදි කරන්න කියලා අපි විශ්වාස කරනවා හෙට දිනේදී ප්‍රවෘත්ති નિවැරදි කරයි කියලා. තවත් සමාජ මාධ්‍ය ජාලා හරහා විශේෂයෙන්ම මෙන්න මේ වගේ සිටියම පළ කරනු ලැබුවා. දැන් මේ සිටියමේ ඔබට ගමන් කිරීමට නුසුදුසු තැන් හැටියට මෙහි යම් යම් අංක සඳහන් කරලා තියෙනවා. දැන් මේකේ තියෙන විදියට මේ කන්ද කාඩු පොකුරෙන් පසුව මේ ස්ථානවල ලංකා විවිධ ප්‍රදේශවල රතු කරලා කොළපාට කරලා මේවා සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක්. විශේෂයෙන්ම මේ පුවත්පතේ පළවෙච්ච සිද්ධිය මේ සිටියම මාධ්‍යයට නිරාවරණය කරමින් ජනතාව අතර අසන්තෝෂය ඒ වගේම කලබලකාරී තත්ත්වයක් ඇති කිරීම ඒ වගේම මේ නම්මෙලි කිරීම ගැන සිද්ධීන් ගැන අපි විමර්ශනය කරනවා. මේ සිද්ධීන් වලට අදාළව විශේෂයෙන්ම අපේ රටේ අපරාධ නීතිය දඬන නීති සංග්‍රහයේ 120 වගන්තියට වරදක් අවුරුදු 2 දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන්ම දඩයකට යටත් කිරීමේ හැකියාවක් තියෙනවා මේ තියෙන අසත්‍ය ප්‍රචාරවලට කටකතාවලට රැවටෙන්න එපා කියලා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා කොරෝනා වෛරස් ව්‍යාප්තිය සහ මහමැතිවරණය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළමුව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය රට තුල ඇත්තම භයානක තත්ත්වයක් උදා වෙලා තියෙනවා රජය මේක වසන් කරන්න හදනවා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙලාවේ මේ කොරෝනා දෙවෙනි වටේ වගකීම සම්පූර්ණයෙන්ම රජය බාර ගන්න ඕනේ මොකද රජය හැම වෙලෙම පෙන්වන්න හැදුවා මේ කොරෝනා තත්ත්වය අපි තමයි හොඳටම සමනය කරේ අපේ රට තමයි හොඳටම මේවා කරලා තියෙන්නේ කියලා රජය නිකන් ගොඩක් දේවල් පෙන්වන්න සමහර මරණ පව වසන් කරා අපි පැහැදිලිවම කිව්වා මේ පරීක්ෂණ විශේෂයෙන්ම මේ රෝගීන් හඳුනා ගැනීම සඳහා කර යුතු පරීක්ෂණ නිරන්තරයෙන් රජය හරි ආකාරයෙන් කරාද කියලා ලොකු
ප්‍රශ්නයක් තියෙනවා. අඩු ගානේ සමාජය තුලින් random මේ පරීක්ෂණ කරා නම් මේ දෙවෙනි වටේ අපිට අනිවාර්යයෙන්ම නවත්ත ගන්න තිබුණා. දැන් වෛද්‍යතුමන්ලගේ උපදේශ අනුව රජය කටයුතු කරන්නේ නැතුව තමන් ඕන ආකාරයෙන් කටයුතු කරන්න කියලා තමයි අද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ වගකීම රජය බාර ගන්න ඕනේ. මට සැකයක් තියෙනවා මේ ඡන්දෙට දවස් දෙක තුනක් තියලා කියයිද දන්නේ නැහැ. මේ කියන ඒවා දිහා බැලුවම මම එන්නතක් හොයාගත්ත කොරෝනා රෝගයට කියලා. දැන් ඒක කියන්න බැරි නැති මිනිහා. මාව දිනවන්න මං ඡන්දේ විරුද්ධ වෙනවා මේ එන්නත ගහන්නම් කියලා. රයිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා කරන ප්‍රකාශ ටික දැක්කට පස්සේ අපිට හිතනවා මෙතුමා එක පාරට එක්කෝ නිින්දෙන් නැගිටලා. එව නැත්තම් වෙනදන්න ඇඳෙන් නැගිටින පැත්ත මාරු වෙලා ඇඳ මිට්ටමේ ඔළුව වැදිලාද. දෙවියන්ගේ පිහිටෙන් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකමේ ඉඳද්දි කොරෝනා හැදුනා නම් මේ කතා කරන අපි කිසි කෙනෙක් නැහැ. ඔය කැමරේ කල්ලන්න තමුන්නාන්තලත් නැහැ. දැන් අද මිනිස්සුන්ගේ ලොකු බයක් තියෙනවා මේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ අනුගමනය කරන ක්‍රියාදාමයන් ගැන මිනිස්සුන්ට සෑහීමකට පත් වෙන්න බෑ. කොරෝනා හැදුනා නිරෝධායනය කරා ලොක්ඩවුන් කරා ගියා. හැබැයි මිනිස්සු කන බොන හැටි ඒ මිනිස්සුගේ අවශ්‍යතාවය ඒක කිසි දෙයක් හොයන්නේ නැහැ. අපි මේ පාර මහමැතිවරණයේදී ඔය ගනුදෙනු දේශපාලකයෝ ටික ගෙදර යවන්න ඕනි. ප්‍රතිපත්ති දේශපාලකයෝ ටිකක් අපේ පාර්ලිමේන්තුවට දාන්න ඕනි. ගිය අවුරුදු පහේ අගමැතිතුමාගේ ඔප එක ජනාධිපතිතුමා දාන්නේ උදේට පත්තරේ. වැරදිලාවත් කොරෝනා කාලේම හිටියා නම් පත්තරේ අච්චු ගෙව්වෙත් නැහැ. දැන් ආයේ කොරෝනා ආවිල්. මහලවට කොරෝනා කුසලාණේ ගන්නවා වගේ කතා කරුවේ. දැන් මේක පාලනය කරගන්න බැරුව ගියාන්න ඕනි. මේක වෛද්‍යංශවලට නෙමෙයි මූලිකත්වය දුන්නේ. මේ කොරෝනා යුද්ධය දිනන්න බෑ හමුදාවට. මේගොල්ලෝ අන්ත පරාජයකට පත් වෙනවා කියන එක ස්ථිරවම දන්නවා. කොරෝනා වෛරසය මැඩපවත්වන්න අවශ්‍ය සියලු කටයුතු අධිකාරු ජනාධිපතිතුමා සහ ආණ්ඩුව කරගෙන යනවා. දැන් අපි මාස 8ක් පාර්ලිමේන්තුව වහලා ජනාධිපතිවරයා පත් කරාගත්තට පස්සේ පාර්ලිමේන්තුව තියෙන්න ඕන මුදල් අනුමත කරගන්න ඕන ප්‍රතිපත්ති අනුමත කරගන්න ඕන. කලින් කිව්වේ කොරෝනා ඉවරයි මර්ධනය කරා කියලා. දැන් තහවුරු වෙලා තියෙනවා තාක්ෂණික කමිටුව මාස 1කමාරක් යනකම් එකතු වෙලාවත් නැහැ කියලා. ඒ කියන්නේ මේක හැල්වට ලක් කරලා තියෙනවා. දැන් මේ වසංගතය අපිට මේ වගේ ඉතාම සාර්ථක ලෙස පාලනය කරගන්න පුළුවන් වුණේ එක හමුදා බුද්ධිංශය මේකට යෙදුව නිසා. මේ මැතිවරණය කල් දාන තියෙන කඩප්පල් ක්‍රියාවද්ද කියලා මේ කොරෝනා නැවත ජනතාව අතර ගහනලා ජනතාව තුළ භීෂණයක් ඇති කළා. ඡන්ද පොළට යන එක වළක්වලා ඡන්ද සංඛ්‍යාව අඩු වෙන තරමටම ඔවුන්ට වාසි. 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද තෙවන දිනටත් සිදු වුණා. මේ අතර ඉදිරි මහා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක් අද පැවැත්තුවා. එළඹෙන මහා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද තෙවැනි දිනටත් සිදු වුණා. මෙවර මහා මැතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 705085ක්. පසුගිය 13 වෙනි දින ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු ලබන 13 වන දාතෙක් පැවැත්වීමට නියමිත අතර අද දවසේ 9ට ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතුද පස්වරු 4ට අවසන් වුණා. සිළුම් පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ, සිළුම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මැතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද දින සිදු කෙරෙන අතර සිළුම් පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ, සිළුම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ලබන 16 සහ 17 යන දෙදින තුල සිදු කිරීමට නියමිතයි. එම දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකින් හට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා එළඹෙන 20 සහ 21 යන දින දෙකද වෙන් කර තිබෙනවා. මේ අතර කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් කල් දැමුණු රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ඉදිරියේදී වෙනත් දිනයක් ලබා දීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වුණා. එෙහිදී ඉදිරි මැතිවරණ කටයුතු වලට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මෙතර මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමේ නියෝජිතින් පිරිසක්ද අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. මැතිවරණ කොමිෂන් සභාවත් සමඟ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමය ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන ලැබුවා. COVID-19 රෝග තත්ත්වයට අනුව මැතිවරණයේ සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්වීම පිළිබඳවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් බලපෑති වෘත්තීමේ කාරණා කීපයක් පිළිබඳව තමයි සාකච්ඡාවට භාජනය කරේ. එෙහිදී විශේෂයෙන් මේ වෙනකොටත් මැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් නොකිරීම සමඟ දීර්ඝ සාකච්ඡා කර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කිරීමක් කර අදාළ ගැසට් පත්‍රයේ ඉතාමත් ඉක්මනින් මැතිවරණට අදාළ විදිහට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම පසු මැතිවරණ කොමිෂන් සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය ඒ මොහොතේම යොමු කරා. ඒ වගේම තමයි පළාත් සෞඛ්‍ය බලධාරීන්ට හා දිස්ත්‍රික් බලධාරීන්ට මේ සම්බන්ධයෙන් නිසි උපදෙස් සමග මාර්ගෝපදේශයක් නිකුත් කිරීමටත් එතුමා පොරොන්දුවක් ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ සංගමයේ විදිහට ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණය සඳහා අවශ්‍ය උපරිම සහාය ලබා දීමටත්
මැතිවරණය සඳහා යුද හමුදාව යෙදවීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවයි යුද හමුදාපතිවරයාද ප්‍රකාශ කළේ. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. කිසිසේත් මැතිවරණයට යුද හමුදාව සම්බන්ධ කර ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකා පොලිසියේ වගකීම මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් අනුව ඒ ඉල්ලීම් වලට අනුව ක්‍රියා කිරීම යම් කිසි ආකාරයක ශ්‍රී ලංකා පොලිසියේ සඳහා සහාය වීම අවශ්‍යතාවයක් පොලිසියෙන් දැනුම් දුන්නොත් ඒ සඳහා සහාය වීමට යුද හමුදාව සෑම ස්ථානයකම සූදානම් කරලා තියෙනවා මිසක් කිසිසේත් මැතිවරණයට සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙන්නේ මේ අතර බාලවයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමෙන් වළකින ලෙසට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා රටතුල පවතින කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශය ගැසට් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම බරපතල අර්බුදයක් බවට පත්වැති බව ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටියාරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. समस्त मतिवर्ण क्रियावलियवा उपदेश आकार प्रचार देशपालन पक्ष प्रधान नायक सहभागीवन रश्मि पवा ये सौख्य उपदेश अणुगत क्रिया नुकिरी सौख्यांश वल संबंध देशपालन नायक पवा तमंग रश्मि सौख्य उपदेश अणुगत क्रिया नुकर अट बहुत निरीक्षण निर्देश गैसट किरीम पिलीबंधव मेधक्वा आवास क्रियामार्ग अदाल बलधारी नरगन मेकिटा कनगाड़दायक तत्व मे कोरोना तत्व तेक् ईट अनुगतव मे काटे सिधुकर देशपालन नायकीन असमत्ला समहर देशपालन नायकीन मलगवेलोल्ट सह अनिकु देशपालन रसीमोल्ट गेपु पिरिस निरोधायने लक्वेन कियला सौख्यांध उपदेश दीपु अवस्था सह एव नुसलकारण तत्वान पिलीबंधव तपिट वार्ता विलाबेन पाक्षिकेंगे त्वगकी मक्केनवा उंगे आधार करुवंगे त्वगकी मक्केनवा तमंगे अपेक्षकयाट कोरोना तत्व නෝන ආකාරයට කටයුතු කිරීම අපේක්ෂකයන්ගේ වගකීමක් වෙනවා වගකීම් සහගතව ඒ සඳහා අවශ්‍ය සහයෝගය දීම ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මේ සියලුම අපේක්ෂකයන්ගේ වගකීමක් වෙනවා දැන් තමයි තැපැල් ඡන්දය අපි ලොක්ඩවුන් කරලා තියෙනවා ප්‍රදේශ කීපයක ඡන්දේ පාවිච්චි කරන්න අනුරාධපුරයේ රාජාංගනයේ අපි ඡන්දේ තිබ්බේ නැහැ දැන් හෙට අනිද්දා වෙනකොට තව ඒ වගේ ශාල ප්‍රමාණයක් ලොක්ඩවුන් කරන්න වුණොත් අන්තිමට මැතිවරණ තියන්න ඉතුරු වෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් ඒ නිසා ඒක මම හිතන්නේ මේ මොහොතේ තීන්දු කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි අපි විශ්වාස කරනවා මේ තියෙන තත්වය මේ විදිහට පවත් ගන්න පුළුවන් වුණොත් අපි මැතිවරණ තිබිය යුතුයි කියලා නැත්නම් අපිට පාර්ලිමේන්තුවකින් තොරව තමයි යන්න වෙන්නේ වෙන අර්බුදතර ආසයක් මේකත් එක ගොඩනගෙන පුළුවන්. හැබැයි මේ තත්ත්වේ වර්ධනය වුණොත් ඉදිරි දිනවල යම් තීන්දුවකට එන්න ඕන. මම කියන්නේ ඒක සාමූහික තීන්දුවක් වෙන්න ඕන. මේ මොහොතේවත් දේශපාලන නායකින් රටක් හැටියට මේක දිහා බලන්න බැරි නම්. ඒ වගේ නායකයෝ පාර්ලිමේන්තුවට යවල මොකටද? ස්වාධීන කණ්ඩායමක ආධාරකරුවන් පිරිසක් සහ කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පුත්කලින් තිදෙනෙක් අතරංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බඳරාකාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා අද නියෝග කළා. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සඳහා තනගවදින කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවන් සහ ස්වාධීන කණ්ඩායමක ආධාරකරුවන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් මහ මැතිවරණය සඳහා තනග කරන කඳුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ දිවංගත පී චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය සිය පියාගේ ඡායාරූපයක් සහ කඳුරට ජනතා පෙරමුණේ දජ්‍ය ප්‍රදර්ශනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ආගරපතන පොලිස් වසමට අයත් ග්ලාස්කෝ වතු යායට ගිය අවස්ථාවේදී කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් වෑන් රථය හරස් කර චන්ද්‍රසේකරන් මහතාගේ ඡායාරූප සහ පක්ෂ දජ්‍ය ගලව ඉවත් කිරීමට ගත් උත්සාහයත් සමග මෙම ගැටුම හටගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. මෙම ගැටුම අසල පිහිටි CCTV කැමරාවන්හි මෙලෙස සටහන්ව තිබුණා. जनाधिपति गोटाबे राजपक्ष महता
වයිස් අද්මිරාල් නිශාන්ත උලුකේතන මහතා ශ්‍රී ලංකාවේ 24 වෙනි නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්පත් කර තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයාගේ සුරතින් සියපත් වීම ලිපිය ලබා ගත්තා. කොළඹ රාජකීය විද්‍යාලයේ අධි ශිෂ්‍යයෙකු වන මේ මහතා 1985 වසරේදී ශිෂ්‍ය බට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක් වුණා. 1987 වසරේදී උපලුතුරල්වරයෙකු වශයෙන් අධිකාරියට පත් උලුකේතන මහතා 2015 වසරේ विशिष्ट सेवा विभूषण उत्तम सेवा आदि पदक विश्राम नाविक हमुदापति अद्मिराल पियाल्ते सिल्वा महता दिन जनाधिपति कार्यालय जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එතුමන් මව්බිම වෙනුවෙන් කළ විශිෂ්ට මෙහි ආගය කළ ජනාධිපතිවරයා ඔහුගේ විශ්‍රාම දෙවියට සුභාශිංසනය කර සිටියා. සේවෙන් විශ්‍රාම ගන්න පියල්ද සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් අද්මිරාල් ධූරයටද උසස් කිරීමට කටයුතු කර තිබුණා. ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණයත් සමග ජනතාව වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොත්මලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ඉදිරි මහමැතිවරණ ඉලක්ක කර ගනිමින් සමගී ජන බලවේගය විසින් සංවිධානය කළ ජන හමුවක් අද පෙරවරුවේ කොත්මලේ ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා 19 නිසා ඇති වුණු මේ මහා විනාශකාරී ව්‍යසනකාරී තත්ත්වය මගහරවා ගන්න වර්තමාන රජයට කිසිම හැකියාවක්. මේ රජයට තිබෙන ලොකුම ආශාව, ලොකුම දොළදුක, ලොකුම කැමැත්ත තමයි ඉක්මනින් මැතිවරණ තබලා තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේ ලබා ගැනීම. ජනතාව හිටියත් එකයි නැතත් එක. ජනතාව ජීවත් වුණත් එකයි නැතත් එක. ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කරනව වෙනුවට, ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කරනව වෙනුවට මේ රජය කරන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර මුදුන්පත් කර. නමුත් සමගි ජන බලවේගයේ අපි අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පහුගිය දවස්වල ආණ්ඩුව ඉදිරිපත් කරා හෙඩ්ලයින් යන වැඩක්. සුළුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකින් වෙළඳම් කරන කණ්ඩායම් වල ස්වයං රැකියා ලාභින්, ඒ වගේම සාමාන්‍ය ජනතාවට තමන්ගේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා 104 පොලියට සහන පොලියට ණයක් ලබා දෙනවා කියලා මම මේ වෙන විට රැසින් පවත්වන හැම හෙදවීම පුංචි සමීක්ෂණයක් කරලා තිබෙනවා. පොඩ්ඩක් කරුණු කාරණා හොයලා බලලා තිබෙනවා. මට තාම හමු වුණේ නැහැ මේ 104 සහන පොලිය ලැබපු එකඳු පුද්ගලෙක්ව. මේ ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්ති න්‍යාය පිළිබඳව අවබෝධයක් නැද්ද? ජනාධිපතිවරණයේදී ඡන්දෙ දුන්නේ මේ තරම් පින්වන්ත යුගයක් ආයේ බිහි වෙන්නේ නැතේ. ආයේ නම් අපේ රටට සුනාමි එන්නේ නැහැ. ආයේ නාය යෑම් සිදු වෙන්නේ නැහැ. ආයේ ගම් වතුරක් එන්නේ නැහැ. ආයේ නියඟයක් එන්නේ නැහැ. මේ බිහිවන්නේ මේ විපර්යාසයත් සමග, මේ වෙනසත් සමග මහා ඓතිහාසික ස්වර්ණමය යුගය. මොනවා කතා කරනවද? කවුරුත් අහලා නැති COVID-19 උත්තාවනේ අපේ රට. කවුරුද්දක්වත් යන්නට පෙර. ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට නොහැකි වූ රජයට කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට නොහැකි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බියගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. දැන් පාලනය කළ වැඩක් නැහැ. ගන්න හැම එකම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි කිව්වා පරීක්ෂා කරන්න කියලා. ඒක කරේ නැහැ. වොමනා නැහැ කිව්වා. අපි කිව්වා දවසට 5000ක් පරීක්ෂා කරන්න. එහෙම කරා නම් බලන්න අද කී දෙනෙක්ව පරීක්ෂා කරන්න පුළුවන්ද කියලා. WHO එකේ ප්‍රධානියා කිව්වේ මොකද්ද? ටෙස්ටිං, ට්‍රේසිං, අයිසොලේටිං, ට්‍රීටිං. පරීක්ෂා කරන්න. එහෙනම් කොහෙද අනික් අයත් සම්බන්ධුනේ කියලා හොයලා බලන්න, සෝදිසි කරන්න. ඒ අය තනි කරන්න. ඒ අයට සුව වෙන්න බෙහෙත් කරන්න. කොරෝනා රෝගීන් අද 2600ක් ඉන්නවා. දවස් 104කින් මේක වැඩි වුණා. අපිට ආර්ථික අර්බුදය පාලනය කරන්න බැරුණා. දැන් තියෙන ආර්ථිකය දිහා බලන්න. කොරෝනාත් පාලනය කරන කොරෝනාත් වැඩි කරගත්තා. හැම තැනම අපේ කර්මාන්ත ශාලාවල රැකියා නැහැ. නැත්තම් පුද්ගලිකංශයේ රැකියා කරන අයගේ පඩි අඩු කළා. දීමන
අඩු කරලා රජයේ ඉන්නවා නම් දීමනා දෙන්නේ නැති තව ටිකක් කල් ඕක ගියොත් මොකද වෙන්නේ කොරෝනා පාලනය කරන්නේ නැතුව දැන් හැමතැනම පැතිර මිනිස්සු බයයි ආපහු වැහුවොත් අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කැඩෙනවා ඒක නවත්ත ගන්න ඕනනේ මේ ආණ්ඩුවට මේක කරන්න බැරි වුණා පරීක්ෂණ කරන්න බැරි වුණා කොරෝනා පාලනය කරන්න ගෙදර ආර්ථිකය හදන්න අතට සල්ලි දෙන්න පස්වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න වසර 4ක් පෙනී කෙටි කාලයකදී ගොඩනැගුණු පක්ෂයක් වුද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රටේ ප්‍රබලතම පක්ෂයක් බවට මෙවර පිට පත් වී ඇති බව එම පක්ෂයේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක රෝහිත අපේගුණවර්ධන මහතා පවසනවා ඒ කලුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අගෝස්තු 5 වෙනිදාට අපි මේ රටේ 3/2ක පාර්ලිමේන්තු බලයක් ලබා ගන්නවා මේ ඊටාම ලදරු වයසේ හදපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවුරුදු 4යි වයස අවුරුදු 4ක් වයස පක්ෂය අද ලංකාවේ ප්‍රබල පක්ෂ 3ක් පොළවටම සමතලා වෙලා යනකොට රටේ ප්‍රබලම පක්ෂයක් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසියාවේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයට එක තරඟ කරන්න පුළුවන් පක්ෂය බවට අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත් වෙලා තියෙනවා ඉතින් මේ ජයග්‍රහණය අපි විජයග්‍රහණයක් බවට පත් කර ගන්න. මේ මැතිවරණයේ ජයග්‍රහණය කිරීපියව කිසිම ගැටලුවක් අපිට ඇත්තේ නැහැ. මේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනා අපි බලනවා අගෝස්තු මාසයේ පස් වෙනකොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරු වෙනවා. ඒක කිසිම සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහටවත් සජිත් ප්‍රේමදාස මහත්තයාටවත් අද මේ මැතිවරණ ජයග්‍රහණය කිරීම තුලින් අපේක්ෂා කරන්නේ සිරිකොත අල්ලගන්නේ කොහොමද කියන කාරණාව. ඒ නිසා සටන තියෙන්නේ සිරිකොත අල්ලා ගැනීමේ සටන හැටියට තමයි අද එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා සටන් කරන්නේ. අපිට එසේ වූ සටනක් නැහැ. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට කොඩි විනයක් කියලා විශ්වාස කරලා ඒ දහනම සංශෝධනය නැවත ප්‍රතිසංශෝධනය කරන්න අවශ්‍ය තුනින් දෙක බහුතරය සකස් කර දෙන්න දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලන්නේ අපිට ශක්තියක් වෙන්න ඒ වගේම තමයි ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීම තුළ පාර්ලිමේන්තුවේ තුනින් දෙකේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තනිපක්ෂයකට ලබා ගත්තට පස්සේ රටට විනයක් වෙච්චි රට ප්‍රශ්නයක් වෙච්චි 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය තුළ අපිට පුළුවන්කම ලැබුණා අනිවාර්යෙන්ම රටට හිතකර අලුත් ව්‍යවස්ථාවක් ගොඩනගලා ඒ ව්‍යවස්ථාව තුළින් මේ රටේ අනාගතයේ දකින ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ආණ්ඩුවක් මේ රටේ හදන්න සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව තීරණය කළ යුත්තේ මැතිවරණ කොමිසම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කැකිරාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණය පිළිබඳ වසන් තීන්දුවක් ගත යුත්තේ සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මැතිවරණ කොමිසම නිසා අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අංශවලට මේ සඳහා වෙච්ච අවස්ථාව ලබා දෙන්නේ කියලා. බලය ගන්න කලින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ප්‍රජාතන්ත්‍රවාදී රටින් කතා කරමින් ඉන්නවා. හැබැයි බලය ගත් වෙලාව සිටම කල්පනා කරන්නේ ඔවුන්ගේ බලය තහවුරු කරගන්න. ඒ සඳහා ඔවුන්ට බාධා කරන චක්‍රලේඛ අහෝසි කරන ඔවුන්ට බාධා නීති අහෝසි කරන දැන් නම් අපි දකිමින් ඉන්නේ 3/2 කතාව පොඩ්ඩක් අඩු කරලා තියෙන පොද ඒගොල්ලන් රැල්ලා තියෙනවා 3/2 ගන්න බෑම කියලා. ජනාධිපතින කාලේ කොටබ රජපක්ෂ මහත්තයා පිළිබඳව හදාගත්තු චිත්‍රය ප්‍රතිරූපය මේනකොට විසලසෙන් බිඳ වැටලා තියෙනවා. සෞන්ත තුනෙන් දෙක හදන බෑකල් දාන නිසා තමයි. ඉතින් අපි ජනතාවට කියන්නේ අපේ රටේ ආණ්ඩු වැඩිපුර බලයක් ගන්න වෙලාවකම රටට හානි කර වුණා, ජනතාවට හානි කර වුණා, මර්ධනය ආවා. කිසිම ආණ්ඩුවකට අසීමිත බලයක් දෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ අසීමිත බලයක් නෙවෙයි. ශක්තිමත් කළ යුතු තියෙන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වලින් පෙනෙන කණ්ඩායම්, ප්‍රජාතන්ත්‍රවාදී රකින්න පුළුවන් කණ්ඩායම්, ජාතික සමගිය හදන්න පුළුවන් කණ්ඩායම්, රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මිනිස් අයිතිවාසිකම් වලින් සටන් කරන කණ්ඩායම් නිසා අපි උත්සාහ කරනවා. ඔය කාටවත් තුනෙන් දෙකව දෙන්න එපා. ඒ වෙනුවට පාර්ලිමේන්තුව තුල ජනතාව වෙනින් පෙනී ඉන්න කණ්ඩායම ජාති ජන බලවේග නියෝජනය වැඩි කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යළි තුමෙම රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.